ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය පස්වන බීම්ස්ටෙක් සමුළුව ඇරඹෙයි ඉන්දිය විදේශ ඇමති ජයශංක ජනපති අගමැති සහ මුදල් ඇමති හමු වෙයි අසල්වැසියාට ප්‍රමුඛත්වය ජයශංකර් කියයි ඉන්දිය විදේශ ඇමති ඉන්දියානු ඉන්ධන පිරවුම් හල් නිරීක්ෂණය කරයි මෙරට පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති සඳහා ඇමරිකාවේ සහාය විදුලි කප්පාදුව තවත් දිග්ගැස්සෙයි හෙට පැය 7කට වැඩියෙන් ලයිට් නැහැ ණය පිට ණය ඩොලරේ 299යි කළු කඩේ 350යි රට කොට උඩ අපි වැට උඩ බඩු මිල අඟහරු මත කනවා වෙනුවට ලෙව කන්න වෙන අවුරුද්ද අතුරුගිරියේ ඉන්ධන පොලිමක සිටි පුද්ගලයෙකු මැරි වැටෙයි රට පුරා ඉන්ධන පොලිම් තවත් ඩීසල් නැවක් දිවයිනට අලුත් අවුරුද්දේ කණිජ තෙල් සේවකීන්ට බෝනස් වෙනුවට අධික මිලක් සහිත ඕටි භූමි තෙල් ගන්න හැඳුනුම් පත භූමි තෙල් නිසා හැට නුවරඑළිය මාර්ගයත් වැසෙයි නීතිය යලි හදන්න සියලුම දේශපාලන පක්ෂ වහා විකිරණය කරන්න හිටපු විකනකාධිපති ගාමිණී විජේසිංහ කියයි බැසිල්ව ඇරියත් ප්‍රශ්නය විසඳන්න බෑ විමල් පවසයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත ඉන්දන ඇමති ගාමිණී ලොකුගේ මහතාට බාලගිරි දෝෂය කියලා අපේ නිරන්තරයෙන් කිව්වා ඔහු කියන්නේම තෙල් අද නෙවෙයි හෙට කියලායි දැන් කියන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඉන්ධන පොලිම් නැති කරනවා කියලා. ඒකට කොහොමටත් තව දවස් 17ක් විතර තියෙනවා. ඒ කියන්නේ එතකන් පොලිම් වල ඉඳලා තමයි තෙල් ගන්න වෙන්නේ. දැන් අපේ රටේ තෙල් වල ඒකාධිකාරිය තියෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගමට කියලායි හිතෙන්නේ. මන්ද ඉන්දියානු ඔයිල් සමාගම තමන්ට හිතුණු වෙලේම ගාන ඉහළ දානවා. ලංකාවට පැමිණ සිටින ඉන්දියේ විදේශ ඇමති එස් ජයශංකර් මහතා ඉන්දිය ඔයිල් සමාගමට අයත් පිරවුම් හල් අද පරීක්ෂා කළා. මේ අතර හෙට දවසේ පැය 7කට අධික කාලයක් විදුලිය කපාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. බලශක්තිය රටක මූලික අවශ්‍යතාවයේ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉන්ධන විදුලිය නැති වුණාම අපේ සමස්ත ආර්ථිකයම බිඳ වැටෙනවා කියලා 5-6 වසරේ දරුවෙකුටත් තේරෙනවා. නමුත් අපේ සමහර මැති ඇමතිවරුන්ට ඒ පමණටවත් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඇත්තටම එයාලගේ වාහනවලට තෙල් වදින ක්‍රමය මහ ඇත්තෝ දන්නේ නැති නිසා. ඒ වගේමයි විදුලිය කැපෙනකොට ජෙනිය ඔන් වෙනවා කියලාවත් දන්නේ නැතුව ඇති. ඇත්තටම ඉන්ධන ඇමතිතුමා මේ විෂය බාරගත් දවසේ ඉඳලා කියන්නේ අද හෝ හෙට ගැටලුව විසඳන බවයි. දැන් කියනවා සිංහල අලුත් අවුරුද්දට පසුව ඉන්ධන පොලිම් ප්‍රශ්නය විසඳනවා කියලා. ඒ කියන්නේ තව දවස් 17ක් විතර තියෙනවා. මේ ඇමතිතුමා බොරු කියන්නේ කටේ දිවේ ගෑවෙන්නේ නැතිව. හිටපු ඇමතිතුමා නැහැම කියලා කිව්ව නිසා එයාට ගෙදර යන්න වුණා කියලා අප දන්නවා. දැන් මේ අලුත් ඉන්ධන ඇමතිතුමා නම් නැහැ කියන්නෙම නැහැ. එතුමා කට ඇරියොත් කියන්නේ තියෙනවා අපි බෙදනවා කියලා. දැන් එතුමා අමුතු බෙදිල්ලකට සූදානම් වෙනවා. ඒ තමන්ගේ සේවකීන්ට බෝනස් වෙනුවට අධික ඕටි හේවත් අතිකාල දීමනා ලබා දීමටයි. කොළඹ ගම්පහ කළුතර කියන ෂෙඩ් වලට නම් සෑහෙන ප්‍රමාණයක් තෙල් ඇරලා තිනවා. අපිට තාම ගැටලුවක් තියෙන්නේ ඉල්ලුම ප්‍රමාණයට තෙල් ඇරීමේදී තිරුණාමලයට අපුතලේ වගේ ප්‍රදේශ වලට කෝච්චි යන්න නැති හින්දා අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඉල්ලුමේ ප්‍රමාණයට තෙල් නිකුත් කරන්න බැරි. අද අපිට 24000ක නමක් බාර ගන්න තියෙනවා. ඒ බෑවම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකම ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකට තෙල් නැවකුත් පළවෙනිද වෙනකොට කොළඹට එනවා. ඒකත් බාන්න පුළුවන් වෙනවා. චෝදනා කරනවා මෙහෙම රටේ අර්බුදයක් තීත්‍රි ඒ සංස්ථාවේ කට්ටියට මේ බෝනස් දීලා දෙනවා. බෝනස් දීලා නැහැ නේ බොරු කතාවක්. බෝනස් දීලා නැහැ. නමුත් මේ දවස්වල අධික ඕටයිම් එකක් ගෙවන්න වෙනවා. මොකද නිවාඩු දවස්වල වැඩ කරනකොට කම්කරු නීතිය අනුව ඕටයිම් ගෙවන්න ඕනේ. ඒක අපි ගෙවනවා. ඉන්දන ගන්න පොලිම් වල ගිය ජනතාවගෙන් සමහරුන් පොලිම් වල මැරි වැටුණා. තවත් සමහරුන් මරා ගත්තා. මේ අතර ඊයේ අතුරුගිරිය ප්‍රදේශයේදී ඉන්දන පොලිමක සිටි අයෙකුද මරමුවට පත් වුණා. අදත් රට පුරා දිගු ඉන්දන පොලිම් දක්නට ලැබුණා. Thank you.
අපේ රටේ තෙල්වල ඒකාධිකාරිය තියෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගමට කියලායි හිතෙන්නේ. ඒ IOC සමාගම තමන්ට ඕන විදිහට හිතුන ගමන් මිල වැඩි කරන නිසායි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියා විදේශ ඇමති S. ජයශංකර් මහතා IOC සමාගමට අයත් පිරවුම් හල් අද පරීක්ෂාවට ලක් කළා. පස්වන බිම්ස්ටෙක් සමුළුව අද ආරම්භ වුණා. එම සමුළුව අනිද්දා දින දක්වා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් සමුළුව එළඹෙන 30 වනදා අමතන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය සඳහා බෙංගාල බුක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය බිම්ස්ටෙක් රටවල් ලෙසයි හැඳින්වෙන්නේ. පස්වන බිම්ස්ටෙක් සමුළුව අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණා. 22 වන බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමයි අද උදෑසන ආරම්භ වූයේ. සමුළුව එළඹෙන 30 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. අද ආරම්භ වූ බිම්ස්ටෙක් සමුළුව සඳහා බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය හා මියන්මාරය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විදේශ අමාත්‍යවරුන් එක් වුණා. ආසියාව ජාත්‍යන්තර දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්වෙනවා. ඒ ආර්ථික වැනි වැදගත් උපාය මාර්ගික අංශයන් සමගයි. 2048 වන විට ආසියාව වැඩි වශයෙන් ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වෙන්න පුළුවන් බවටයි සැලකෙන්නේ. ආසියානු මහද්වීපයේ ගෝලීය නිෂ්පාදනයේ 40%ක් දළ දේශීය නිෂ්පාදනයක්. ආසියානු කලාපයේ රටවල් විදිහට අපිට ඉතාමත් ශක්තිමත් ජාලයක් තියෙනවා දියුණු වෙන්න. බිම්ස්ටෙක් නිර්මාණය වෙලා තියෙන්නේ අපේ රටවල්වල සහයෝගිතාවෙන්. ඊට අපේ සියවස් ගණනක බැඳීම් මුල් වෙලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා දිනේදී බිම්ස්ටෙක් සමුළුවේ මුලසුණු හොබවනු ඇති. මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතාද ඊයේ දිවයිනට පැමිණියා. ඒ ඉන්දියා ගුවන් හමුදාවට අයත් යානයකින්. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීමට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්තු, ප්‍රසන්න රණතුංගන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. දැන් සමහරු කියන්නේ ආණ්ඩුව ලෝකය පුරා හිඟමනේ යනවා කියලයි. ඒ ඩොලර් ඉල්ලමිනුයි. ලෝකේ ණය ඉල්ලන්න පමා වූ නිසා සිඟමනටවත් ඩොලර් ලැබෙන එකක් නැහැ කියලා තවත් සමහරු කෑමොර දෙනවා. මේ අතර තවත් සමහරුන් ඩෙමළ ඩයස්පෝරාවේ මුදල් ලංකාවට ගේන්න එපා කියලත් කියන්න පටන් අරන්. විදෙස්ගත ඩයස්පෝරාවේ මුදල් බෙදුම්වාදී කියන පරණ බෙරපදයම වයනවා. ඇත්තටම රටපුරා පෝලිම් අහස උසට බඩු මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. මේ මූල්‍ය අර්බුදයේ යථාර්ථය කොහෙද? ඇත්තටම ණය අපට අලුත් දෙයක් නෙවෙයි. නිදහසින් පසු අපේ ආණ්ඩු ණයම තමයි ගත්තේ. ණය වර්ග 3ක් දක්නට පිළිවන්. ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය සහ වාණිජ ණය වශයෙන්. ද්විපාර්ශ්වීය කියන්නේ බොහෝ විට රටකින් රටකට ගන්න පුළුවන් ණය. අප මේ වන විට ජපානයෙන්, ඉන්දියාවෙන්, චීනයෙන් ද්විපාර්ශ්වීය ණය අරගෙන තිබෙනවා. දැනට ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.34ක්. බහුපාර්ශ්වීය කියලා කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ස්ථානවලින් ගන්න ණයවලටයි. අඩු පොලියට දිගු කාලීනව ගෙවන්න විවිධ ව්‍යාපෘතිවලට මෙහෙම ණය ගන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව අද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දැනට අප එහෙම අරගෙන ගෙවන්න ඇති බහුපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8.5ක්. ඊළඟට තුන්වෙනියට ණය ගන්න ක්‍රමය වාණිජ ණය. මූල්‍ය වෙළඳපොළෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හරහා වාණිජ ණය ගන්න පුළුවන්. මේ විදිහට ගත්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 19.83ක්. අප වැඩියෙන් අරගෙන ඇත්තේ මෙවැනි වාණිජ ණයයි. ඇත්තටම මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 6.8ක් ගෙවන්න ඕනේ. ලබන වසරේදී ඩොලර් බිලියන 8ක් ගෙවන්න වෙනවා. දැන් අතේ ඉතිරි වී ඇත්තේ ඩොලර් බිලියන 2.2ක් පමණයි. ඒ ඩොලර් බිලියන 2.2ටත් චීනයෙන් ලැබුණු ණයත් අඩංගුයි. ඇත්තටම ණය විදේශ සංචිත ලෙස ගණනය කරන්න බැහැ. ඒ තමයි යථාර්ථය. අපට ඩොලර් ලැබෙන ක්‍රමත් වැරදි තීන්දුව නිසා නැති වුණා.
ඩොලරේ 203ට හිර කිරීම එහිලා මූලිකයි. ඒ නිසාම විදේශ ප්‍රේෂණ නැති වුණා අපට. විදේශ ආයෝජන නැතිවීම සේම ගෙවන්න සිදු වූ ණය වලින් ජනවාරියේ ඩොලර් මිලියන 500ක් ගෙවීමත් අතේ තිබුණු ඩොලර් නැති වෙන්න තවත් හේතුවක්. දැන් ඇත්තටම අතේ සතේ නැහැ. අපේ අපනයන වලින් ලැබෙන ඩොලර් වලින් මේ ප්‍රශ්නේ බේරගන්න බෑ මේ හදිස්සියේ. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි. ණය ගෙවීමට ඇති කාලය කල් දබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගන්නම වෙනවා. අප ගෙවන්ට ඇති සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හොඳම තැන IMF බව නොදන්න කෙනෙකු ඉන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නේ ඇත්තේ IMF යන්නත් පමා වීමයි. බලලුන්ට ඇස් ඇරෙන්නේ පමා වෙලා කියලා කතාවක් තියෙනවානේ. අර්බුදයේ ආරම්භයේදීම IMF ගියා නම් අපේ සමස්ත ණයම ප්‍රතිව්‍යුහගත කිරීම නැත්තම් ගෙවීම පමා කරගන්න තිබුණා. එහෙත් දැන් තුවාලේ ඔඩුදුවලා රුපියල දිනපතා බාල්දු වෙනවා. 2015දී ඩොලරයක් වෙනුවෙන් අපට ගෙවන්න උනේ රුපියල් 145යි. නමුත් අද ඩොලරයක් වෙනුවෙන් අපට ගෙවන්න වෙනවා රුපියල් වලින් 290ක්. 2015 ඩොලර් එකක් වුණු අඹගෙඩියක් උදාහරණයට ගමු. අපි ගෙවී රුපියල් 145යි. ඒත් අද ඒ අඹගෙඩියටම ඒ ප්‍රමාණයටම අපට රුපියල් 290ක් ගෙවන්න වෙලා. ප්‍රශ්නේ ඇත්තේ දැන් එකම භාණ්ඩයකට වැඩිපුර ගෙවන්න වීම. සිංගමනේ යනවා හැරෙන්න ඇති විකල්පය ඇත්තටම පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ රටට හෙළි කළ යුතුව තිබෙනවා. දැන් අපේ බඩු මිල තියෙන්නේ හඳේ. අද හෙට අඟහරු හෝ සිකුරු මතට යනු නියතයි. බඩු මිල අඟහරු හෝ සිකුරු මතට යන එක නතර කරන්න පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය මේදවස්වල ඉන්නේ සෙනසුරු ග්‍රහයා මත. ඒ නිසා පාරිභෝගිකයින් සියලු දෙනාට හෙනහුරා ලැබමින් ඉන්නවා. මේ බලන්න අපට වෙලා තියෙනදී ප්ලේන්ටියක් රුපියල් 30 ඉඳලා 60ට 60 නැග්ග 60ටම කිරිපිටි නැති වුණත් කිරිතේ එකක් රුපියල් 70 ඉඳලා 100ට නැග්ගා. කිරිපිටි කිලෝවක් රුපියල් 1345 ඉඳලා 1945ක් දක්වා ඉහළ ගියා. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 540 ඉඳලා 790ක් දක්වා වුණා. රතු සීනි කිලෝ එකක් රුපියල් 194 ඉඳලා 210ට ගිහිල්ලා. සුදු සීනි කිලෝ එකක් රුපියල් 160 ඉඳලා දැන් 200ට ගිහින් අවසන්. තේකොළ කිලෝ එකක් රුපියල් 1200 ඉඳලා 1400කට විතර ඉහළ ගිහින්. කෑලි පහක දරමිටියකුත් රුපියල් 40 සිට 120ක් විතර දක්වා ඉහළ ගිහින්. අපිත් දෙයක් නැතු ඉන්නේ, දර ටිකක් වැඩියෙන් යනවා. මං හිතන විදිහට තව ඉස්සරහට දර ටිකක් යයි වැඩියෙන්. ගෑස් තවම ප්‍රශ්නේ විසඳලා නැති හින්දා දැනටද අපි ඔය සාමාන්‍ය කුරුන් දර මිටියක් රුපියල් 60ට වගේ විකුණන්නේ. තව ලොකු මිටියකුත් තියෙනවා 150ට වගේ. වෙනදා ඉතින් රුපියල් 100ට වගේ තිබ්බ දැන් ටිකක් වැඩි ගණන්. අරක රුපියල් 50ට 40ට වගේ තිබ්බ එක ඉතින් අපි 30 ගානට වගේ තව විකුණන්නේ වැඩි. ඉතින් කුරුණටත් බෑනේ, මිනිසුන්ටත් අමාරුයි. දැන් දර ටිකක් වැඩි විකිනනවා. නේ ගානත් වැඩි. ඉස්සර රුපියල් 20ට 30ට වික්කේ මේ දර තමයි. රුපියල් 60යි දැන් ඒත් ඇඳලා ගේන හින්දා වීදම් වැඩිනේ. රුපියල් 60යි අපි විකුණන්නේ. මිරිස් කුඩු කිලෝ එකක් රුපියල් 600 සිට 1400කට ඉහළ ගිහින්. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහන එකත් එදා වගේ දැන් නම් ලේසි නෑ පුතෝ. 3-5 කුඩු කිලෝ එකක් රුපියල් 650 ඉඳලා 1400 වෙනකන් ඉහළ ගිහිල්ලා. බිත්තරයක් රුපියල් 13 ඉඳලා දැන් 34යි. පොල් තෙල් බෝතලයකුත් රුපියල් 530 ඉඳලා දැන් 960යි. රුපියල් 10 අතර ගානකට ගිහින් අවසන්. ලාෆ් සිලින්ඩර තමයි වැඩියෙන්ම හෝටල් වලට භාවිත වෙන්නේ. ඒ කිලෝග්‍රෑම් 37.5. එදා රුපියල් 9500ට තිබුණු කිලෝග්‍රෑම් 37.5ක ගෑස් සිලින්ඩරයක් දැන් 12300ක්. ඒ කියන්නේ මාසයක් තුල රුපියල් 2800කින් එක් සිලින්ඩරයක ගාන වැඩි වුණා. සමහර හෝටල් වලට 37.5 ලාෆ් සිලින්ඩර මාසයකට 4-5ක් අවශ්‍යයි. ඒ කියන්නේ ඒ හෝටලයට මාසයකට අනිවාර්යයෙන්ම මේ වැඩි වෙච්ච මුදල රුපියල් 2800 ගානේ 5ක් ගණන් බැලුවොත් රුපියල් 14000ක් වැඩි වෙලා. ඒ වැඩි වුණු 14000ම බෙදෙන්නේ අහිංසක පාරිභෝගිකින්ගේ බත් පැකට් එකට. බත් පැකට් එක ඔතන සුදු කඩදාසියක්.
කිලෝ එකක් රුපියල් 120 ඉඳලා 350යි 400යි දක්වා ගානකට ඉහළ ගිහිල්ලා. වතුර එකක් බොන්න දෙන ප්ලාස්ටික් කෝප්පයකුන් රුපියල් 1.60 සිට සමහර වෙලාවට 3.50ත් එහෙමත් නැත්නම් 5.50ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. පාන් පිටි කිලෝව රුපියල් 170ක් වෙනවා. වතුකරේ ජනතාවගේ ප්‍රධාන ආහාරය පාන් පිටි ආශ්‍රිත රොටි හා චපාති. දැන් ඔවුන්ට වැඩ තියෙන්නේ ඒ කියන්නේ දළු නෙලන්න ලැබෙන්නේ සතියකට දවස් දෙකක් නැත්තම් තුනයි. දවසක ආදායම රුපියල් 950යි. ඇත්තටම මේ යන විදිහට ගියොත් නිසි පෝෂණේ නැතුව තව ටික දවසකින් අපේ දරුවන්ට මන්ද පෝෂණේ හැදේවි. අපි දන්නවා තමුන්නාන්සලගේ දරුවන්ට නම් අධි පෝෂණේ කියලා. චයිනීස්, ඉන්දියන්, ජපනීස් හෝටල් වලින් කාලා ඇඳලා තමුන්නැහැලගේ දරුවන් විතරක් ජීවත් වුණත් ඇති කියලා දැන් අපිටත් හිතෙන තරමට අපේ ජීවිත කර්කශක වෙලා අවසන්. දැන් දවස ගානේ මේ විදිහට ඉහළ යන බඩු මිල තව ටික දවසකින් අපිව ස්ථීර වශයෙන්ම අඟහරු මතටම ගෙන ආවේ. ඡන්දය ගන්න සාමාන්‍ය මිනිස්සුන් හොයාගෙන තමුන්නාන්සලට V8 වලින් එහාට තමයි එන්න වෙන්නේ. මොකද මේ විදිහට ඉහළ යන බාණ්ඩ මිල දැන් ජනතාව නොමරා මරනවා. මනුස්සයන්ට දරා ගන්න බැරි තරමට බඩු මිල ආසුරව නැගලා තියෙනවා. මම නම් කියන්නේ මේ කටි බැහැලා යන්න ඕනේ. මේ ඇති දැන් අපිට වද දුන්නා. මේ මන්ත්‍රීලා ඇමතිගොල්ලොන්ට හඳෙන් හරි බඩු තියන ඕන තරම් ගන්න. පොඩි මිනිහා තමයි මේ වගේ පෝලිං වල ඉඳලා තැවෙන්නේ. ඒගොල්ලෝ කැමති අපි දුක් විඳින තරමට. ඊළඟ ඡන්දේදී අපි බලමු. ඇති එකට දිනන නැති එකට නැත්තරම නැහැ. අවුරුදු නෙමෙයි කණ්ඩ වෙන්නේ. 69 ලක්ෂයෙම සතුටු වෙදින් දැන් ඉතර වෙන මොකුත් නැහැ කියන්න අපි නම් හරි සතුටුයි. රජයේ අන්තිමයි. අන්තිමයි ජනාධිපතිතුමා ඕවා බලන්නෙත් නැද්ද ඔයිද? හැයින් නැද්ද මේ මිනිස්සු අඬනවා? පෝලිං වල වැටිලා මැරෙනවා. අපිට නම් කියන්න තියෙන්නේ තින් රටටම දෙයියන්ගේ පිටයි කියලා තමයි. 69 ලක්ෂයක් හිටපු අපිත් ඒක එක්කෙනෙක් යටියට පුදුම විදියට දුක් වෙලා රටෙන්ම සමාව ඉල්ලන්න තමයි වෙලා තියෙන්නේ. මෙයා නෙමෙයි දිවි ලෝකෙන් ඇවිදilla. දෙවි කෙනෙක් ඇවිදilla බැස්සත් අපේ මිනිස්සු කෑ ගහනවා. නැති වෙරිකම කියන එක අපි කාටවත් කියනෝනේ. ඒක මේ වෙලාවේ විශ්සගෙන ඉදිරියේදී මේක හරියයි කියලා මගේ බලාපොරොත්තු එකයි. මේක ඉතින් කොයි ආණ්ඩුවවත් දිගටම තියෙන එකක්. يعني මේගොල්ලන්ට කවදාකවත් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. එක්කොත් පුරුහන් කට්ටියකට හත් දීලා මේගොල්ලෝ අයින් වෙන්න ඕනේ. මේවලට සම්බන්ධ හැමතිවරු කියනවා පෝලින් නැහැ. හෙට අනිත් දෙනවා හැබඩු තියෙනවා. අවුරුදු රසල ඔක්කොම සප්ලයි කරනකෝ. පොලිමේනේ බඩු මිලේ හැටියට අපිට ඉස්සරහට මොනවා එයිද කියලා හිතා ගන්න අමාරු නේද? කරන්න මට දෙන්න කියන්නේ ඇවිල්ලා හම්බෙලා මට දෙන්න කියන මං කරලා පෙන්නන්න. අර අපි කියන්නේ හම්පඩේ කියලා මේගොල්ලන්ට කරන්න බැයි නම් මේක රට දාලා මේ තරුණ ප්‍රජාව ඉන්නවා කරන්න. ඒගොල්ලන්ට බාර දීලා යන්න. පක්ෂ බෙදයක් වැඩක් නැහැ. ඔක්කොම එක්කවල මේ රට ගොඩ ගන්න එපා. දෙගොල්ලම කරන්නේ බොරුවන්නේ. නිකන් අපි දීලා ඉල්ලන් කාලා දීන අපි. කිසිම යලේ නමක් නැතුව ඉලා අපිට දීන. මේට වඩා හොඳයි මරණ එක. වත්මන් පාලනයේ විනිවිද භාවය ඇති කිරීම වෙනුවෙන් අර්බන් සිටිසන් නමින් සම්මන්ත්‍රණයක් පදනම් ආයතනයේදී අද පැවැතුණා. එහිදී හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ අලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සරත් ජයමාන්න යන මහත්වරුන් දූෂණ සහ වංචාතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මං අවුරුදු 30 ගණක් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරානේ. පැමිණිල්ල මෙහෙवला නඩු කියලා විත්තිකාරයෝ හිරේ අරින එක තමයි මට හොඳට පුරුපුරු. හැබැයි මතක තියාගන්න මාවංකම කියන්නේ අල්ලස දූෂණේ කියන එක කවදාවත් තුරන් කරන්න බෑ. එක්කෙනෙක් දෙන්නෙක් විතර අල්ලලා හිරේ දැම්මට මේ නඩු ඔප්පු කරන්න බෑ. සමහර වෙලාවට කියනවනේ ඇයි හාල්මැස් වල්ලන්නේ? ඇයි තෝරමෝරු වල්ලන්නේ නැත්තේ? තෝරමෝරුන්ට එරෙහිව සාක්ෂි දෙන්න කවුද එන්නේ? අර අල්ලස් කොමිසම. වචනයක්වත් නීති විද්‍යාලයේවත් නීති පීඨෙවත් උගන්වන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන අල්ලස දූෂණ ගැන හොඳට දන්න නීති ප්‍රදාවක් බිහි කරන්න. 1954 හදපු අල්ලස් නීතිය තමයි තවමත් අපිට තියෙන්නේ. ඒ නිසා තමයි අපි අලුතෙන් නීතියක් හැදුවා. 2019 වෙනකොට හදලා ඉති කෙටුම්පත් සම්පාදකතුමියට ඇරලා තියෙනවා. ඒක තවමත් එතුමිය ගාව ඇති. 1910 දී ලංකාව සර්වම බල ජාත්‍යන්තර බලය ලබා දීමට විරුද්ධව මැක්ලම් ආණ්ඩුකාරවරයා ඊට හේතු දෙකක් දැක්වුවා. ඒක තමයි ලංකාවේ මිනිසුන්ට ඡන්දය භාවිත කිරීමට තරම් දේශපාලන බුද්ධියක් නැහැ. ලංකාවේ ඡන්ද අයිතිය ලබා දුනොත් අනාගතයේදී මෙරට පාලනය කරනු ඇත්තේ පවුල් කිහිපයක් පමණි. ප්ලේටෝ කියලා දෙනවා උගත් බුද්ධිමත් යහපත් මිනිසුන් දේශපාලනය නොකිරීමේ බරපතලම පාඩුව නම් මෝඩයින් සහ තක්කඩීන් විසින් පාලනය කරන ලම රටක පුරවැසියන් වීමට සිදුවීමයි කියන කාරණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමරිකානු තානාපතිනි ජුලි චන් මහත්මිය අද පෙරවරුවේ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා
අමරිකා එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි අමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ. අමරිකානු තානාපති ජූලි චන්ක් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නෝලන්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී රජයේ දැක් වූ සහය පිළිබඳව මෙහිදී තානාපතිනිය සිය ප්‍රසාදය පළ කළා. පසුගිය කාලයේදී මෙරට ආර්ථිකයේ බිඳ වැටීම් වලට හේතු කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේදී අමරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බවද සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජයේගත් තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජූලි චන්ක් මහත්මිය එය මෙරටට දිගු කාලීනව ඉතා වැදගත් වන බවද පෙන්වා දුන්නා. කුමන ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු කළද අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය වන USAID මගින් ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි අමරිකානු තානාපතිනි ජූලි චන්ක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ. ඉන්දියයේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එමෙන්ම ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද හමු වී තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී ජයශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබා දීම පිළිබඳවද ස්තුතිය පළ කළා. මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක්ද සංවිධානය කර තිබෙනවා. ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වුණා. මෙම හමුවේදී බෞද්ධ සංස්කෘතියට හා උරුමයට අනුබල දීමේ ගිවිසුමකටද අත්සන් තබා ඇති බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ. එසේම යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටද ආචාර්ය ජයශංකර් මහතා එක් වුණා. මේ අතර ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතරද හමුවක් සිදුව තිබෙනවා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවයි. අසල් වැසියන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ ඉන්දිය ප්‍රතිපත්තිය යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය පළ කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. රටේ ජනතාව දේශපාලන වහල්භාවයෙන් මිදිය යුතු කාලය දැන් එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පෝලිම්වල ඉන්න ජනතාව දැන් හිතන්න ඕනි පාලකයින් හොඳටම කරාද නැත්නම් හොඳටම වෙනසුවාද කියන එක බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ මල්වත්තාවල මහාවිද්‍යාලයේ අද පැවති සක්වල වැඩසටහනට එක්වෙමින්. දැන් රටේ බොහෝ දෙනා හොයනෝ විකල්පය. හැමෝම දන්නවා මේ ආණ්ඩුවට කරන්න බැරි එක. ඒක ආයේ කාටවත් තහවුරු කරන්න දෙයක් නැහැ. නමුත් දැන් විකල්පය හොයන. විකල්පය හොයනකොට රටේ ජනතාව තීන්දු කරන්නට ඕන රටට අවශ්‍ය කයිවාරුවද වැඩද? රටට අවශ්‍ය සේවයද සෝබණයද? බොරු දේශපාලන සම්දර්ශනද? එහෙම නැතුව ඇඟට පතට බඩට කටට හදවතට දැනෙන ප්‍රශස්ත ජනතා සේවාවක්. ඒ තීන්දු තීරණ ගැනීමේ වාර්ය තමුන්නාන්සලාට ඉදිරි කාලයේදී එළමෙන. මහත්මා ගාන්ධිතුමා වහල්භාවය ගැන හොඳ ලස්සන විග්‍රහයක් කරන. මොකද ගාන්ධිතුමා කියන්නේ වහල්භාවය යනු කුමක්ද? පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට හෙලා ඇති අවස්ථාවකදීත් ඔබ විසින් පාලකයාගේ ගුණගායනා කිරීම වහල් භාවය වනුය. කාලේ එළඹිලා තිබෙන්නේ මිත්‍රවරුනි වහල් භාවයෙන් මිදෙන්නට. දැන් මං තමුන්නාන්සලාට අහන්න කැමති ගෑස් පෝලිමේ ඉන්නකොට, කිරිපිටි පෝලිමේ ඉන්නකොට, සතොසේ හාල් පෝලිමේ ඉන්නකොට, සීනි පෝලිමේ ඉන්නකොට, පරිප්පු පෝලිමේ ඉන්නකොට හොඳටම කරාද හොඳටම වෙනසුවද කියන එක ගැන රටේ ජනතාවට හොඳ තක්සේරුවකට එන්න පුළුවන්. සල්ලි තිබුණත් ගන්න අපේ රටේ ප්‍රමාණවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. ඇත්තටම මේ හිඟය ඇති වුණා නෙවෙයි, ඇති කළා කියලා හිටපු අමාත්‍ය උදේ ගම්මපිල මහතා පවසනවා. රට පාවා දෙන ගිවිසුම් වලට ජනතා විරෝධය ඇතිවීම මේ තුලින් වැළැක්වෙනවා කියලයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රටේ ආර්ථික අර්බුදය ඇමැති මාරු කරලා විසඳන්න ප්‍රමාද වැඩි කියලයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ. කොහොම වුණත් අවසානයේ ගිලින්න බැරි කෑමක් හදන්නේ නැහැ කියලයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මුළු රටම හරිමගට ජාතික වැඩපිළිවෙල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් වෙත පිළිගැන්වීම අද සිදු වුණා. මේ දැන් තියෙන ආර්ථික අභිවෘද්ධිය මුලින්ම ප්‍රතිවිරුද්ධ කියලා අපි ප්‍රකාශනය පිළිදෙක්වා. ඒක ගොරන්සි පිළිගන්නන්න යන්නේ. මේකෙදි මම හිතන්නේ අපි කවුරුත් මේ අතු දේශපාලනය කරන එක නෙවෙයි කළ යුත්තේ. රට හදාගෙන ඉන්න බැයි ඉස්සර. එහෙම දේශපාලනය කරන රටක් තියෙන්නේ ප්‍රමාණයක. මේකේ අවසනාව වෙන්නේ මහානායක හම්බුනේ අපි ආර්ථික වශයෙන් දුර්වල වෙනකොට බංගලොත් වෙනකොට ඒක පාවිච්චි කරලා අපි බඩගතු රටවල් අපිව ඒගොල්ලොන්ගේ ගොදුරු බිමක් බවට පත් කර ගැනීමේ අනතුර තියෙනවා. ආර්ථික අර්බුදයේ උස්සන්න වෙන තරමට තමයි ඊළඟ අවධානය වෙන්නේ. උපත්න මිනිහටත් දවසක එක වේලක් හරි කන්න පුළුවන් අවම ජීවන තත්ත්වය සාතික කරවීමට ආණ්ඩුව යොමු කිරීම තමයි මේ මොහොතේ වැදගත්ම දේ. ඉවත් වෙලා ඉන්න ප්‍රශ්න සිල් රාජපක්ෂ ඔය ඇමති කමෙන් අයින් කරන එක ඒක ආණ්ඩුව කරන අයගේ හිතසුව පිණිස හොඳයි. හැබැයි දැන් ප්‍රමාද වැඩි. එහෙම කරා පමණින්ම මේ අවුලෙන් ගොඩ දාන්න මේ අයට පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. දැන් ගොඩක් ප්‍රමාද වැඩි. 113 අයින් කරනවා කියලා ඔබතුමාලා කියනවා. එතකොට ඊළඟ රජය කොහොමද? ඊම කලබල වෙන්න එපා. පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුවක් හැදෙයිද? ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සජිත් නේ ඒක බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. කාටවත් මේ ගිලින්න බැරි කෑමක් අපි හදන්නේ නැහැ. මේ ඖෂධ හිගය සහ ආහාර හිගය වගේම ඉන්ධන හිගය මේ තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ තුන අද සමාජයේ හිඟ වුණා නෙවෙයි හිඟ කළා. හිඟ කළේ පහුගිය දවස්වල අත්සන් කරපු ගිවිසුම් වැනි පාවා දීමේ ගිවිසුම් ජනතා විරෝධකෙන් තොරව ඉටු කරගත්. ගෑස් පෝලිමෙන් කිරිපිටි පෝලිමෙන් තෙල් පෝලිමට ගිහිල්ලා ගෙදරෙදි ගෙදර විදුලිය නැහැ. ඉතින් කොහොමද ජනතාව ආණ්ඩුව කරන දේ හරි වැද්ද වැරද්ද හොයන්නේ? කණිතේල ඇමතිතුමා කියන අවුරුද්දේ පස්සේ ප්‍රශ්නේ ඉවරයි කියලා වෙයිද එහෙනම්? එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.